මේ රටේ ප්‍රශ්න තිබ්බ ප්‍රශ්නත් එක්ක ආර්ථික ප්‍රශ්නත් එක්ක පහුගිය කාලෙත් එක බලද්දි අපේ රටේ අද සංචාරක ව්‍යාපාරය සහ සංචාරක ක්ෂේත්‍රයේ තියෙන තැන ගිය වසරත් එක්ක බල අපි ගිය අවුරුද්ද මේ වෙනකොට විශාල අරගලයකට මුහුණ දීලා රටේ දේශපාලන තනතුරු එහෙට මෙහෙට වෙලා අපේ අද වත්මන් ජනාධිපතිතුමා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර අරගෙන ඒ කාලේ වෙනකොට ගිය අවුරුද්ද පෝලිම් ගෑස් පෙට්‍රල් ඩීසල් පෝලිම් වල මිනිස්සු හිටි. මේ කාලේ වෙනකොට මේ අවුරුද්දේ විශාල වෙනසක් රට තුල අපේ ගරු ජනාධිපතිතුමාට ගේන පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ජාත්‍යන්තරත් එක්ක එතුමාගේ තියෙන සම්බන්ධතාවත් එක්ක ඒ වගේම මේ රට ගිය අවුරුද්ද මේ වෙනකොට ට්‍රැවල් බෑන් දාලා තිබ්බ රටක්. ඒ කියන්නේ මේ රට ආරක්ෂිත නැහැ කියන තැන මුළු ලෝකෙම ඒගොල්ලන්ගේ ජනතාවට දන්නලා තිබුණා මේ රටට එන්න එපා කියලා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගන්න රිස්ක් එක ඒගොල්ලන් සතුයි. නමුත් රජයක් හැටියට මේ රටට ඇවිල්ලා ඒගොල්ලන්ගේ පුරවැසියන්ට වගකීමක් ඒගොල්ලන්ට ගන්න බෑ කියලා. නමුත් අද ඒ තත්ත්වෙත් එක්ක අපි බලද්දී අද වෙනකොට ගිය අවුරුද්දට සාපේක්ෂව අපි බැලුවොත් 125ක වර්ධනයක් සංචාරකයෝ ගිය අවුරුද්දෙත් එක්ක බලද්දී කම්පයා කරද්දී මේ ජනවාරි පළවෙනිදා ඉඳලා ජූලයි 30 වෙනිදා වෙනකොට ඒ කියන්නේ මේ ගිය මාසේ ජූලයි මාසේ අන්තිම වෙනකොට සංචාරකයෝ ලංකාවට පැමිණලා තියෙනවා 763,000ක් මේ වෙනකොට ගිය අවුරුද්දේ 100,000 ගානයි ඇවිල්ලා තිබුණා. ජූලයි මාසෙට විතරක් ඇවිල්ලා තියෙනවා සංචාරකයෝ 138,000ක් මේ ජූලි මාසෙට විතරක්. එතකොට අපි දකිනවා මේක විශාල වර්ධනයක් වෙලා තියෙනවා සංචාරක ව්‍යාපාරයේ සංචාරක කර්මාන්තයේ. එතකොට අපේ බලාපොරොත්තුව තමයි මේක තව තවත් ඉදිරියට මේ සංචාරක ව්‍යාපාරය මොකද මේ රටට ඩොලර් ගේන ප්‍රධානතම එකක් තමයි සංචාරකයෝ. ඉතින් සංචාරකයෝ පැමිණෙන තමයි අපිට අපේ ෆොරින් කරන්සීස් විදේශ සංචිතය අපිට වැඩි වෙන්නේ. එතකොට ඒ වෙනුවෙන් රාජ්‍ය ඇමතිවරිය හැටියට මම මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරගෙන ගිහින් තියෙනවා රට තුල. ඒ වගේම මම ලංකාවේ පිටරට නොගියත් මේ ප්‍රොමෝෂන් වලට මම ලංකාවෙම ඉඳගෙන රටේ සල්ලි ටිකත් ඉතුරු කරගෙන මේක සම්පූර්ණයෙන්ම ප්‍රවර්ධනය කරනවා මුළු ලෝකෙටම මේ රට මගේ ක්‍රමයට. දැන් මේ ළඟදී අපි තිබුණා මිස් වර්ල්ඩ් ටුවරිසම් එකක්. ඒක පුද්ගලිකව මේගොල්ලෝ කරපු දෙයක්. ඒකට සහයෝගය දැක්වුවා මම රාජ්‍ය සංචාරක අමාත්‍යාංශයෙන්. ඉතින් ඒ දේ හරියටම ඒගොල්ලෝ කරලා තිබුණා. රටවල් 30ක් පැමිණලා තිබුණා මේ පාර. ඒක ඉවර වුණා ජූලයි 29 තමයි ඒක ග්‍රෑන්ඩ් ෆිනාලි එක තිබුණේ. ඒක ඉවර වෙලා ඒගොල්ලෝ ඊයේ රටින් පිට වුණා මේ රටවල් 30ම. ඉතින් ඒක රටවල් 30ක එකපාරටම ලංකාව ප්‍රවර්ධනය වුණා. මොකද ඒගොල්ලන්ගේ ඉන්ස්ටග්‍රෑම් තුලින් ඒගොල්ලන්ගේ FBs තුලින් ඒගොල්ලන් හැම තැනම ලංකාවේ අවශ්‍ය තැන්වලට ගියා. ඔය සීගිරිය නුවර ඇල්ල ඒ වගේ තැන්වලට ගිහිල්ලා දකුණේ ඒ කොටස ප්‍රවර්ධනය කරලා තියෙනවා මුළු ලෝකෙටම ඒගොල්ලෝ ආපු රටවල් වල. ඉතින් ඒ වගේ වැඩ කොටසක් වේගෙන යනව රට තුල සංචාරක අමාත්‍යාංශයෙන් සහ රාජ්‍ය සංචාරක අමාත්‍යාංශයෙන් රාජ්‍ය ඇමතිතුමිය හැටියට මම පුද්ගලිකව. නමුත් කියන්න කනගාටුයි මේ රටේ සංචාරකයන්ට අපි පහුගිය කාලේ දැක්කා හැමෝටම නෙමෙයි. නමුත් මේ වගේ එක සිදුවීමක් වුණත් මේක විශාල විදිහට මේ රටට බලපානවා. ඒ තමයි අපි දැක්කා පහුගිය කාලේ සංචාරකයෝ කීප දෙනෙකුටම හිංසා පීඩා කරලා තිබුණා. අපි දැක්ක මේ පහුගිය කාලේ සෞදි අරාබියෙන් ආපු ධන කුවේරෙක්. අපේ මිනිස්සු නොදැන නෙමෙයි මේවා කරන්නේ. හොඳටම දන්නවා. හොඳටම දන්නවා මුස්ලිම් ආගමේ මිනිස්සු කාන්තාවෝ මේ කිහිල්ල මේ කතාව තියෙන්නේ මේ කාන්තාවට නටන්න කතා කරලා. දැන් අපේ මිනිස්සු දන්නේ නැද්ද මේ කාන්තාව එහෙම නැහැ කියලා? මේවා දැනගෙන කරන්නේ. එතකොට මේකෙන් වෙන ඩැමේජ් එක මේ රටේ කීප දෙනෙක් එකතු වෙලා
මේ රටේ කීප දෙනෙක් තමන්ව පාලනය කරගන්න බැරිවුණාම බීලා මේ කරන ඩැමේජ් එක මුළු ලෝකෙටම අපේ රටට බලපානවා. මේ මුළු ලෝකෙ මේක බලන් ඉන්නවා. මේක දැන් සෞදි එම්බසි එක තැනට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක හින්දා මම මේක පුද්ගලිකවම මේකට මේ මැදිහත් වෙලා මේක මොකද්ද කියලා බලනවා. හැබැයි මේ කරලා තියෙන කවුරු හරි ඉන්නවනම් මේකට සම්බන්ධ වෙලා තියෙන මේ සංචාරක ශේෂ්ත්‍රේ ඒගොල්ලොත් කරන්නේ සංචාරක ශේෂ්ත්‍රේ වැඩක් නම් ඒගොල්ලොත් මේක මේ සම්බන්ධව ඉන්න කට්ටිය නම් අනිවාර්යයෙන්ම මේ මිනිස්සුන්ගේ ලයිසන් කැන්සල් කරන්න ඕනේ. මම නම් ඒක කරනවා. මොකද එක්කෙනෙක් දෙන්නෙක් හින්දා රටක් විනාශ වෙන්න දෙන්න බෑ. ඒව නවත්තන්න ඕන. මේ ආරක්ෂාව අපි සපයන්න ඕන. රටක් හැටියට ඒක තමයි අපේ වගකීම. සංචාරකයෝ මේ රටට එන්නේ අපි අපේ ආරක්ෂාව පතාගෙන. එහෙම නැත්නම් මේ රටවලට එන්නේ අපිත් එහෙම තමයි. අපි කොහේ හරි රටකට ගිහිල්ලා අපිට ආරක්ෂාවක් නැත්නම් පාරක ඇවිදින්න. කොහේ හරි ගිහිල්ලා කණ්ඩ බොන්න නිදහසේ. ඒ ආරක්ෂාව අපිට ලැබෙන්නේ නැත්නම් අපි ඒ රටට යන්නේ නැහැ. දැන් අපි යනවද මේ බෝම්බ ගහන රටකට? අපි කවුරුත් යන්නේ නැහැ, ට්‍රැවල් කරන්නේ නැහැ. මොකද අපිට ආරක්ෂාවක් නැති හින්දා. ඉතින් ඒ වගේම තමයි ලංකාව. ලංකාව ඒ තත්ත්වේ නැහැ අද. ලංකාව අද හොඳ තත්ත්වයක තියෙන්නේ. සංචාරකයෝ ඒකයි මේ එන්නේ මේ රටට. එතකොට අපේ යුතුකමක් මේ සංචාරකයෝ රැක ගන්න, ආරක්ෂා කරන එක. එහෙම නැතුව සංචාරකයින්ට මේ විදිහට හිංසා පීඩා කරන එක නෙමෙයි. ඉතින් ඒ වගේ ඇයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. මම නම් එතන ඉන්නවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.